And now, live at 7. මහත්යයි එතුමාගේ ආර්යාවයි තමයි කියන්නේ එතුමා ඡන්දි ඉල්ලනවා කියලා. බයිති එහෙම ඉල්ලනෝනම් හොඳයි. අපි එතුමාට සුබපතනවා. මොකද එතුමාගේ තියෙන යාචක මානසිකත්වය ලෝකෙට එළි වෙනවා. එතුමා හිතන් ඉන්නේ මේ රටේ මිනිසුන්ට පගාව දීලා සල්ලි දීලා ණය පෙන්නලා නැත බය කරලා ඡන්ද ගන්න පුළුවන් කියලා. අපි දැක්කනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභාව මැතිවරණ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය ඡන්ද දුන්නේ නැත්නම් ණය ෆෝම් එක දෙන්නේ නැහැ කියලා තර්ජනය කරන තත්ත්වෙට වැටුණා. එනි දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා රාජ්‍ය දේපොළ පෞද්ගලික කරන්නේ නැහැ කියලා. බයිති හම්බන්තොට වරාය මත්තලයා පුට්ටේ විකුණු ගමට එන්නේ නැතුව කොළඹට වෙලා ගෙදර වාගෙන බුදිය ගත්ත. එහෙම බුදිය ගත්ත. හැංගිලා හිටපු කෙනා තමයි අද කියන්නේ පෞද්ගලික කරන එකට විරුද්ධ වෙනවා කියන්නේ. ඒ අමූලික පචකාරයක්නේ. එක්සත් ජාතිපක්ෂයේ නායකත්වයට විරුද්ධව විශාල කැරල්ලක් කාලයක් තිස්සේ මතුවෙමින් යට යමින් තිබුණා. ඒක උච්චම අවස්ථාවට දැන් ඇවිත් තිබෙනවා. ඒතකොට සජිත් ප්‍රේමදාස මහතා ජනතා ව්‍යාපාරයක් ආරම්භ කළා තියෙනවා. UNP ජනතා ව්‍යාපාරයක් තමන්ගේ අපේක්ෂකත්වය තහවුරු කරගෙන. ඔබතුමා සිතන්නේ පෞද්ගලික මොන අපේක්ෂකයක් නම් කරයිද? සජිත් ප්‍රේමදාස නම් නොකර ඉන්න බැරි තැනකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නායකයින් අද පත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා ලෙස පත් කරන්න වෙයි. කොයිතරම් බැරි මරගාතේ හරි. තේරවාද